Ouvido essa. Lua dessa. Ouvido essa. අයිබෝවන් වෛරසයක් ශරීරගත වුණු සැනින්ම අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්ති පද්ධතිය සක්‍රිය වෙලා වෛරස ආසාදනයේ මැඩ පවත්වා ගන්නට එයට විරුද්ධව සටන් කරන්නට ප්‍රතිදේහ නැතිනම් ඇන්ටිබොඩීස් හදනවා. මේ ඇන්ටිබොඩීස් ප්‍රධාන වර්ග කීපයකින් අපේ ශරීරය තුළ තියෙනවා. නමුත් මෙහිදී අද මාතෘකාවට වැදගත් වන්නේ වර්ග දෙකයි. IgM හා IgG කියන වර්ග දෙක. Ig කියන්නේ ඉමුනෝග්ලොබියුලින්. ඇන්ටිබොඩීස් වලට සාමාන්‍ය ව්‍යවහාරයේ කියන තවත් නමක් තමයි ඉමුනෝග්ලොබියුලින්ස්. වෛරසයට විරුද්ධව මුලින්ම හදන ඇන්ටිබොඩීස් වර්ගය තමයි IgM කියන ඇන්ටිබොඩි වර්ගය. අපේ ශරීරයේ ඇන්ටිබොඩීස් හදන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙන B cells කියන සෛලමලින්. අලුත්ම වෛරසයක් ශරීරගත වුණාම එය හඳුනාගන්නේ naive B cells වලින්. Naive B cells කියන්නේ ශුද්‍ර ජීවීන් ඇතුළු ඕනෑම බාහිර දෙයක් හඳුනා ගැනීමේ නම්‍යතාවයක් ඇති ප්‍රාථමික මට්ටමක තියෙන B cells වලට. කොහොමද මේ naive B cells වෛරසය හඳුනාගන්නේ? මේ naive B cells මතුපිට තියෙනවා B cell receptors කියන ව්‍යුහයන්. වර්ධනය නොවුණු IgM antibodies එක B cell receptor වර්ගයක්. මෙන්න මේ B cell receptor එකේ මතුපිට තියෙන IgM හඳුනගන්නවා වෛරසයේ මතුපිට තියෙන molecules. මේ හඳුනාගන්න molecules වලට කියනවා antigens කියලා. මේ වෛරසයේ මතුපිට තියෙන ඇන්ටිජන් මොලිකියුල්ස් වල කුඩා කොටසක් තමයි මේ naive B cells වල තියෙන B cell receptors හඳුනාගන්නේ. මේ සුවිශේෂ කුඩා කොටසට කියනවා එපිටෝප් එකක් කියලා. එතකොට එකම ඇන්ටිජන් මොලිකියුල් එකක එපිටෝප්ස් කීපයක් තියෙන්න පුළුවන්. ඒ වගේම වෛරසයක මතුපිට විවිධ ඇන්ටිජන් මොලිකියුල්ස් ගොඩක් තියෙනවා. ඉතින් B cell ගොඩකට ගිහින් වෛරසයේ විවිධ තැන් විවිධ එපිටෝප්ස් හඳුනා ගන්න පුළුවන්. මෙහෙම වෛරසයක් හඳුනාගත්තු naive B cells ඊළඟට ඇක්ටිවේට් වෙනවා. නැතිනම් සක්‍රිය වෙනවා. එහෙම සක්‍රිය වෙලා මේවා C grain බෙදෙන්න පටන් ගන්නවා. වෛරසයේ එක එපිටෝප් එකක් හඳුනාගත්තු naive B cells බෙදිලා එයාගෙම ක්ලෝන් එකක් නැතිනම් සෛල ගොන්නක් හදා ගන්නවා. ඒ වගේම තවත් naive B cells වෙනත් එපිටෝප් එකක් හඳුනාගත්තු බෙදිලා සෛල ගොන්නක් හදා ගන්නවා. මේ ක්‍රමයට සක්‍රිය වුණු B cell ප්‍රමාණය ඊටමත් වැඩි වෙනවා. ඊළඟට මේ සක්‍රිය වූ B cells තවදුරටත් වර්ධනය වෙනවා නැතිනම් differentiate වෙනවා. සෛල වර්ග දෙකක් හදා ගන්නවා. එක් වර්ගයක් තමයි plasma B cells කියන්නේ. අනිත් වර්ගය තමයි memory B cells කියන්නේ. memory B cells වලට පුළුවන් මේ වෛරසය හඳුනා ගැනීමේ තොරතුරු මතකයේ තියාගෙන ඉන්න. මේ memory B cells තමයි පසුකාලීනව මේ වෛරසයම නැවත ශරීරගත වුණොත් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙලා අපට අවශ්‍ය ප්‍රතිශක්තිය ජනිත කරලා දෙන්න. එතකොට අර plasma cells වලින් මොකක්ද කරන්නේ? මේ plasma cell වලින් තමයි වෛරසය සමග සටන් කළ හැකි අලුත් IgM antibodies නිපදවන්නේ. IgM නිපදවන මේ plasma cells තියෙන්නේ spleen එකේ නැතිනම් ප්ලීහාමේ. මේ නිපදවන IgM රුධිරයේ පවතින්නේ pentamer එකක් නැතිනම් antibodies 95කින් සමන්විත ව්‍යුහයක් හැටියට. Y අකුරක හැඩැති ප්‍රතිදේහ අණුවක ඇන්ටිජන් එකක තියෙන එපිටෝප් එක හඳුනාගන්නේ ඉහළ කොටස් දෙකේ අගිසි දෙකෙන්. එක ප්‍රතිදේහයකට පුළුවන් එපිටෝප්ස් දෙකක් හා බැඳෙන්නට. එතකොට IgM pentamer එකකට පුළුවන් වෛරසයේ මතුපිට ඇති එපිටෝප්ස් 10ක් හා බැඳෙන්න. හැම ඇන්ටිබොඩි වර්ගයක්ම IgM වගේ pentamer එකක් විදිහට නෙමෙයි තියෙන්නේ. IgM ඇන්ටිබොඩි එකට මේ ව්‍යුහය තියාගන්න සුවිශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි IgM antibodies වල epitope එකක් හා බැඳෙන ශක්තිය නැත්නම් ආකර්ෂණය සාමාන්‍යයෙන් පහත මට්ටමකයි තියෙන්නේ. මෙහෙම epitope හා බැඳෙන්නට ආකර්ෂණයෙන් අඩු IgM හැදෙන්න හේතුව මොකක්ද? මෙයට හේතුව තමයි වෛරසයට පහර දෙන්න අවශ්‍ය කාලය. IgM antibodies හරියට බැරැක්කෙන් එළියට පැනලා සතුරාව විනාශ කරන්න දුවන සොල්දාදුවන් වගේ. මවුන් යන්නේ සතුරාට නිශ්චිතවම විනාශ කරන්න අවශ්‍ය අවිය අරගෙන නොවෙන්න පුළුවන්. නමුත් ඔවුන් සතුරාට පහර දෙන්න අවියක් අරගෙන යනවා. ඒ වගේ තමයි වෛරසයට විරුද්ධව ඉක්මනට සටන්ට එන IgM antibody එක. වෛරසය හා බැඳෙන්නට ආකර්ෂණ ශක්තිය අඩු වුණත් දහ පොලකින් බැඳෙනකොට පූර්ණ ශක්තිය ඉහළ යනවා. මේ සිද්ධාන්තයට කියන්නේ avidity කියන එක. එපිටෝප් එකක් හා බැඳෙන ආකර්ෂණය නැතිනම් affinity එක අඩු වුණත් pentamer එකකින් ලැබෙන avidity එක නිසා සාර්ථකව වෛරස අල්ලාගෙන විනාශ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මතුවෙලා දින දෙක තුනකට පසුව ජනනය වන IgM antibodies සති දෙකක් පමණ යනතුරු අපේ රුධිරයේ තියෙනවා.
SARS-CoV-2 වෛරසයට එරෙහිව ජනනය වූ IgM ප්‍රතිදේහය අඳුනා ගැනීමේ ඇන්ටිබඩි ටෙස්ට් එකක සනාථ ප්‍රතිඵලයකින් අපට දැනුම් දෙන්නේ මේ පුද්ගලයා තුළ සක්‍රීය ආසාදනයක් පවතින බවයි. මේ කාල පරාසයට කලින් හෝ පසුව SARS-CoV-2 IgM පරීක්ෂණයක් කිරීමෙන් පළක් වන්නේ නැහැ. නමුත් PCR ටෙස්ට් එකක ප්‍රතිඵල සාර්ථක වෙනවා මේ පරාසයට කලින් හෝ පරාසය තුළ හෝ පරාසයට පසුව පරීක්ෂණයක් කිරීමෙන්. රෝග ලක්ෂණ මතුවී ඇයි දින දෙක තුනක් යන්නේ මේ IgM ඇන්ටිබොඩීස් හදන්න. මේ කාලයට කියනවා ලැග් පීරියඩ් නැතිනම් පමා කාලය කියලා. මේ කාලය තුල තමයි අර මුලින් සඳහන් කරපු නයිව් B සෙල්ස් වෛරසය හඳුනාගෙන එක්ස්පෑන්ඩ් වෙලා ඩිෆරෙන්ෂියේට් වෙන්න යන කාලය. එතකොට ඇයි සති දෙකකට පසුව IgM මට්ටම අඩු වෙන්නේ? මේ වන විට IgM තමුන්ගේ රාජකාරිය දෙවැනි ඇන්ටිබොඩි කාණ්ඩය වන IgG කාණ්ඩයට බාර දීලා. මේ දෙගොල්ලන්ගේම ක්‍රියාදාමයන් තුළින් වෛරස මට්ටම පහළකින් ආසාදිතයා සුවය ලබමින් පවතිනවා. IgG ඇන්ටිබොඩීස් හදන්නේ මුලින් සඳහන් කරපු ප්ලාස්මා සෛල වලින්මයි. IgM ඇන්ටිබොඩි වලින් වෛරස එපිටෝප්ස් ගැන තොරතුරු ලබාගත් ප්ලාස්මා සෛල ක්‍රමයෙන් ඒ තොරතුරු රිෆයින් කරනවා, නැත්නම් සංස්කරණය කරගන්නවා. ඒ එපිටෝප්ස් වලට බැඳෙන්න තියෙන ඇෆිනිටි එක, නැතිනම් ආකර්ෂණ ශක්තිය වැඩි කරන්න, දියුණු කරන්න. මෙහෙම ආකර්ෂණ ශක්තිය වැඩි කරගත්තම IgM වල වගේ පෙන්ටම ව්‍යුහයක් අවශ්‍ය වන්නේ නැහැ. වෛරසයේ එපිටෝප්ස් වලට ඇෆිනිටි එක නැත්නම් ආකර්ෂණය වැඩි තනි ඇන්ටිබොඩි මොලිකියුල්ස් බිහි කරගන්න පටන් ගන්නවා. ඒ තමයි IgG කණ්ඩායම. IgG ජනනය කරන්නේ සතියක් විතර යනවා. මේ කාලය තුල තමයි අර මුලින් IgM හදපු ප්ලාස්මා සෛල එපිටෝප්ස් හඳුනා ගැනීමේ ආකර්ෂණ ශක්තිය වැඩි කරන්න සංස්කරණ කටයුතු කරගන්නේ. මේ ක්‍රියාවලියට කියනවා සොමැටික් හයිපර් මියුටේෂන් කියලා. මේ ක්‍රියාවලිය සිදු කරන්නේ ජාන මට්ටමේ අකුරු සංයෝජනයක් තුළින්. IgG ඇන්ටිබොඩීස් රෝගයේ සුව වූ පසුවත් අපේ රුධිරයේ කාලයක් යනතුරු පවතිනවා. රෝගයේ සුව වූ පසු ඒවායේ සංඛ්‍යාවත් වැඩි වෙනවා. නමුත් මේ IgG ඇන්ටිබොඩීස් ශරීරය තුළ කෙතරම් කාලයක් තියේද යන්න අපි තවම දන්නේ නැහැ. කෙසේ වෙතත් සාමාන්‍ය වෛරස ආසාදනයකදී සුව වූවකුට පසු කාලීනව ඒ එකම වෛරසය ශරීරගත වුණොත් දෙවැනි ප්‍රතිශක්තිකරණය, නැත්නම් සෙකන්ඩරි ඉමියුන් රෙස්පොන්ස් කියන එක තා ඉක්මනින් ශරීරය තුළ ඇති වෙනවා. මෙයට හේතුව අර පළමු ආසාදනය තුළදී හැදුණු මෙමරි B සෙල්ස් මේ වෛරසයට අවශ්‍ය සියලුම තොරතුරු තබාගෙන සිටීම. දෙවැනි වරට IgM ඇන්ටිබොඩීස් වල කාර්යය ඒ තරම් අවශ්‍ය නැති නිසා හැදෙන IgM ඇන්ටිබොඩි මට්ටමද අඩුයි. නමුත් IgG ඇන්ටිබොඩි මට්ටම ඉතාමත්ම වැඩි. ඉතින් මේ SARS-CoV-2 වලට එරෙහිව ජනනය වුණු IgG හඳුනා ගැනීමේ ඇන්ටිබොඩි ටෙස්ට් එකක් මගින් සඳහන් වෙන්නේ අපේ ශරීර තුළ මේ SARS-CoV-2 වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තියක් ජනනය වීමේ වැඩි සම්භාව්‍යතාවයක් ඇති බවයි. එනම් නැවත මේ වෛරසය ආසාදනය නොවන්නට ප්‍රතිශක්තියක් ගොඩනැගෙන්නට ඇති ඉඩකඩ වැඩි බව. IgG ඇන්ටිබොඩීස් ජනනය වූ පළියටම මෙවැනි දිගු කාලීන ප්‍රතිශක්තියක් ඇති බව ස්ථිරවම කියන්නට බැහැ. මේ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ මෙවැනි ප්‍රතිශක්තියක් ගැන ඇන්ටිබොඩි ටෙස්ට් වල ප්‍රතිඵලවලින් සාක්ෂියක් නැහැයි කියලා. මේ කියමන නැතිනම් නිගමනය නිවැරදි විය යුතුයි. දැනට ලැබී තිබෙන ඇන්ටිබොඩි ටෙස්ට් වල ප්‍රතිඵලවලින් දිගු කාලීන ප්‍රතිශක්තියක් ගැන නිශ්චිතවම කියන්න බැහැ කියන විදිය. මේකට හේතුව තමයි දැනට වෙළඳපොලේ භාවිතාවන ඇන්ටිබොඩි ටෙස්ට් වලින් COVID-19 ආසාදනයෙන් සුව වූවන් තුළ ඇත්තේ නියුට්‍රලයිසින් ඇන්ටිබොඩීස්ද කියන එක හඳුනාගන්න බැරිකම. එවැනි ටෙස්ට් එකක් තවම වෙළඳපොලේ නැහැ. නමුත් පරීක්ෂණාගාර තුළ තියෙනවා. මොනවද මේ නියුට්‍රලයිසින් ඇන්ටිබොඩීස් කියන්නේ? දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව මෙවැනි නියුට්‍රලයිසින් ඇන්ටිබොඩීස් උදෙක්ම ජනනය වන්නේ SARS-CoV-2 වෛරසයේ S ප්‍රෝටීනයට විරුද්ධ. මේ වෛරසයේ මතුපිට තියෙන S ප්‍රෝටීනය තමයි අපේ සමහර සෛල මතුපිට ඇති ACE2 රිසෙප්ටර් එකට සම්බන්ධ වෙලා වෛරසය සෛලගත වෙන්න උදව් කරන්නේ. මේ IgG ඇන්ටිබොඩීස් වලට පුළුවන් අලුතෙන් වෛරසයක් ආවම අපේ ශරීරයේ සෛල තුලට ඇතුල් වීම නවත්වන්න. එනම් COVID-19 රෝගයෙන් සුව වූවකු තුළ ඍජුවම ප්‍රතිශක්තියක් ඇති කරන්නේ. මෙවැනි S ප්‍රෝටීනයට එරෙහිව ජනනය වූ ඇන්ටිබොඩීස් හඳුනාගන්න පරීක්ෂාව ළඟදීම වෙළඳපොළට හඳුන්වා දෙවි. මෙවැනි නියුට්‍රලයිසින් ඇන්ටිබොඩි ටෙස්ට් එකක් දැනටමත් පටන් අරගෙන තියෙන වැක්සීන් ක්ලිනිකල් ට්‍රයල්ස් වල ප්‍රතිඵල ලබා ගන්නත් විශේෂයෙන්ම වැදගත් වන මිනුම් දණ්ඩක් වෙනවා. එන්නතකදී අපි බලන්නේ එන්නත මගින් නියුට්‍රලයිසින් ඇන්ටිබොඩිස් ජනනය කරන්න පුළුවන්ද කියන එකයි. මේ මොහොතේ අපි හැමෝටම දැනගන්න අවශ්‍ය දෙයක් තමයි COVID-19 රෝගයෙන් සුව වූවන්ට SARS-CoV-2 වෛරසයට එරෙහිව දිගු කාලීන ප්‍රතිශක්තියක් ජනනය වෙනවාද යන්න.
මෙවැනි ප්‍රතිශක්තියක් ජනනය වන බවට සාක්ෂි කිහිපයක්ම ඉදිරිපත් කළ හැකි. පළමුවෙන්න තමයි ඕනෑම ක්ෂුද්‍ර ජීවියෙකු මගින් ඇති කරන ආසාදනයක් ශරීරයෙන් තුරන් කරන්නට හෝ මැඩ පවත්වා ගන්නට බලපාන ප්‍රධාන සාධකයක් තමයි එම රෝගකාරකයාට විරුද්ධව ප්‍රතිදේහ ජනනය වීම. මෙය පරීක්ෂණාත්මක ඔප්පු කළ සිද්ධාන්තයක්. මෙය SARS-CoV-2 වෛරසයටත් සත්‍යයි. දෙවැන්න තමයි COVID-19 ආසාදනයෙන් සුව වූවන්ගේ රුධිර ප්ලාස්මා ප්‍රතිකර්මයක් විදියට COVID-19 රෝගීන්ට භාවිතාකොට සාර්ථක ප්‍රතිඵල වාර්තා කිරීම. තුන්වැන්න තමයි අනෙකුත් බීටා ගණයට අයත් කොරෝනා වෛරස ආසාදිතයන් තුළ නියුට්‍රලයිසින් ඇන්ටිබොඩීස් අවම වශයෙන් වසර කිහිපයක් යනතුරු දක්නට ලැබීම. උදාහරණ හැටියට SARS-CoV-1 ආසාදනයෙන් සුව වූවන් තුළ වසර දෙකක් යනතුරුත් MERS-CoV ආසාදනයෙන් සුව වූවන් තුළ වසර තුනක් යනතුරුත් මෙවැනි නියුට්‍රලයිසින් ඇන්ටිබොඩීස් පැවතීම. මීට අමතරව සාමාන්‍ය ෆ්ලූ වලට නැතිනම් උණුසුම් ප්‍රතිශ්‍යාවට පාදක වන අනෙකුත් කොරෝනා වෛරස වලට කෙනෙකු තුළ මාස කිහිපයක සිට අවුරුද්දක් දක්වා ප්‍රතිශක්තියක් පැවතීම. මෙයින් පැහැදිලි වන්නේ මානවයා තුළ කොරෝනා වෛරස පවුලට එරෙහිව යම් කාලයකට නතුවන ප්�‍රතිශක්තියක් ජනනය වන බවයි. SARS-CoV-2 වෛරසය අලුත් වෛරසයක් නිසා මේ ප්‍රතිශක්තිය පවතින කාල සීමාව දැන ගැනීමට අපට කාලය මදි. සිව්වැන්න චීනයේ මුදු රෝග ලක්ෂණ පෙන්වූ නැතිනම් මයිල් සිම්ටම්ස් තිබිච්ච COVID-19 රෝගයෙන් සුව වූ පුද්ගලයන් 175 දෙනෙකුගේ නියුට්‍රලයිසින් ඇන්ටිබොඩි පරීක්ෂණ ප්‍රතිඵල වලින් අනාවරණය වුණේ 70%කට මෙම ඇන්ටිබොඩිස් වැඩි ප්‍රමාණයක්ද 25%කට සාමාන්‍ය ප්‍රමාණයක්ද 5%කට මෙවැනි ඇන්ටිබොඩිස් නොමැති බවක්ද පෙන්නුම් කරන බව. සාමාන්‍යයෙන් මෙම ඇන්ටිබොඩිස් හා ඒ වගේම ඒවායින් ලැබෙන ප්‍රතිශක්තියත් වැඩිවන්නේ COVID-19 ආසාදනයේ උත්සන්නභාවයේ වැඩිවීමත් සමගයි. එතකොට ඒසිම්ටොමැටික් නැතිනම් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් තුළ ප්‍රතිශක්තියක් ඇති වෙන්නේ නැද්ද? බොහෝ විට ඔවුන්ට ශක්තිමත් ප්‍රතිශක්තියක් ජනනය වීමේ සම්භාවිතාවය අඩුයි. ආසාදිතයෙකු තුළ රෝග ලක්ෂණ ඇතිවීමට හේතුව තමයි වෛරසයට විරුද්ධව ශරීරය තුළින් එල්ල කරන ප්‍රතිරෝධ ක්‍රියා පද්ධතිය. මෙයින් මූලික වගකීමක් බාරගන්නේ ප්‍රතිදේහ නැතිනම් ඇන්ටිබොඩීස් මගින්. රෝග ලක්ෂණ ජනනය වෙන්නේ නැත්තේ මේ පුද්ගලයන් වෛරසය වාහකයාගේ ප්‍රතිශක්ති පද්ධතියෙන් බේරෙන්න කරන උපරවැට්ටි නැත්නම් මුලා කිරීම වලට නතු වී සිටීම. මේ ඒසිම්ටොමැටික් පුද්ගලයන් තුළ වෛරසය යම්කිසි සහජීවන ක්‍රියාදාමයකට අවතීර්ණය වෙනවා. මේ නිසා මොවුන් තුළ ප්‍රතිශක්තියක් ජනනය වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. හේතුව මොවුන්ට එවන්නක් අවශ්‍ය නැති නිසා. SARS-CoV-2 මානව ප්‍රතිශක්ති පද්ධතියේ හැංගෙන්න යොදාගන්නා උපායන් නුදුරු අනාගතයේදී අපට දැනගන්නට ලැබේවි. පස්වැන්න COVID-19 ආසාදනයේ සත්ව ආකෘතියක් නැතිනම් ඇනිමල් මොඩල් එකක් විදියට රීසස් වඳුරාව උපයෝගී කරගෙන කළ පරීක්ෂාවලට අනුව SARS-CoV-2 වෛරසය ආසාදනය වී සුව වූ රීසස් වඳුරන්ට නැවත SARS-CoV-2 වෛරසය ආසාදනය නොවීම. චීනයේ හා දකුණු කොරියාවෙන් මුලදී ලැබුණු තොරතුරු වලට අනුව COVID-19 රෝගයෙන් සුව වූ පුද්ගලයන් තුළ නැවත SARS-CoV-2 වෛරස ආසාදනය වීමක් වාර්තා වුණා. මෙය සාමාන්‍ය වෛරස ආසාදන ක්‍රියාවලියට පටහැනි නිරීක්ෂණයක්. ඒ වගේම ඉතා ඉක්මනින් ලැබුණු තොරතුරක්. නමුත් මේ නිගමනය වැරදි සහගත බවත් ඒ නිගමනයට හේතුව PCR ටෙස්ට් එකට SARS-CoV-2 වෛරස ජීනෝමයේ කොටස් පවා හඳුනා ගැනීමට හැකිවීම බවත් එලෙස රීඉන්ෆෙක්ෂන් එකක් නැතිනම් කෙටි කාලයක් තුළ නැවත වෛරස ආසාදනයක් නොමැති බවත් මෑතකදී සනාථ කළා. මෙම වෛරසයේ ජීනෝම කොටස් සුවය ලැබූ ආසාදිතයෙකුගේ රුධිරය තුළ තිබිය හැකි. වෛරස බිලියන් ගණනක් ශරීරයෙන් ඉවත් කරන්නට යම් තරමක කාලයක් ගත විය හැකි. දින 37ක් දක්වා වෛරසය ශරීරය තුළ සිටිය හැකි බව PCR පරීක්ෂණ වලින් අනාවරණය වෙනවා. සමහර විට මීටත් වඩා වැඩි කාලයක් ශරීරයේ හැඳෙන්නට පුළුවන්. මේ නිසා තමයි COVID-19 සුව වූවන් තව සති 2-3ක් යනතුරුවත් සොයන් නිරෝධායනයක යෙදීම උචිත බව සඳහන් වන්නේ.